අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හෙට උදෑසන 7න් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අනිද්දා එනම් 12වනදා උදෑසන 7 දක්වා දීර්ඝ කරයි महजन देपल कोल्लकन हो पुद्गल हानी सिदुकरन सीलु तनत्तांट वेडितबीमट त्रिविद हमुदावट नियोग आरक्षक लेकाम कियाई महिंद एतुलु पावल त्रीकुनामालेट पैमिनी बावट लाद तोरतुराक्मत नाविक हमुदा खांदूर आवट उनुसुम थात्त्या हिटपु अगमेति अत्तनंगोट गन्न नीतीचमरुन पोलिस्पति गेन्निल्लाई නොසන්සුන්කාරී තත්වයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට තුවාල ලැබූ සංඛ්‍යාව 250කට ආසන්නයි හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගරාධිපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසකගේ නිවාස සහ දේපළවලට ප්‍රහාර ජනපති ඇතුළු රාජ්‍යයට උපදෙස් සහ ආශිර්වාද කළ ඥානක්කාගේ ගෙටත් ගිනි තමයි පූජා පැවැත්වූ ස්ථානයත් ගිනිබත් කරයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටත් ප්‍රහාරයක්. ගෝඨා ගෝගමට ගින්න තියපු රට ලේ විලක් කළ මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයින් වහා තනංගුවට ගන්න. අද ටෙලිවැකිය. හමුදා පාලනයකට මග පෑදීමට අවශ්‍ය පසුබිම සකසන්න එපා. හිටපු ජනපති චන්ද්‍රිකා ඉල්ලයි. ගෝඨා ගෝගමට හැංගිමු තන් ගෙදරක්. ජලි නැගිටින නිර්පාක්ෂික අරගලය ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට උදෑසන 7න් අවසන් වීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාත්‍යංශය පැවසුවේ හෙට උදෑසන 7න් අවසන් වීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය 12වන බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබෙනවා ඒ පිළිබඳ ජනාධිපති මාත්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළා ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරනු ලැබූ ලිඛිත අවසර පත්‍රයක් නැතිව පොදු මාර්ගයක දුම්රිය මාර්ගයක පොදු උද්‍යානයක පොදු ක්‍රීඩා භූමියක වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳ සිටීමට අවසර නැති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වුණේ महजन देपल कोल्लकन हो पुद्गलींट हानि सिदुकरन सियलु पुद्गलींट वेडितबीम संदहा त्रिविद हमुदावट नियोग कर एतिबव आरक्षक अमात्यांश्य पवसनवा मे पवतिन तत्वे पिलिबंदव सहा आरक्षकांश गेनेति इदिरी क्रियामार्ग पिलिबंदव पहदिलिकल आरक्षक लेकम जनरल कमल गुणरत्न महता मे मोहत दक्वा गेवल गिनितबीम एतुलु देपल हानि सिदुकरीम 104 वार्ता वी तिबेन अतर वाहन गिनितबीम 60कुत वाहन अलाभहानि सिदुकिरीम हतलियकुत सिदुकरला तियेनवा ए वगेम अपे रटे पुरवैसियन 219 देनेक तुवाल लबला तियेनवा ए वगेम इतामत्म कनगाटुदायक करुण मे वनविट जीवितहानि 8क सिदुवेला तिबेनवा अपे रट तुल नीतिय हा साम्य स्थापित करला जनताव आरक्षा किरीमट कटयुतु किरीम पोलिसिये सह त्रिविध हमुदावन्गे वगकीमक युतुकमक हदिसि नीतिय पनवला तियेनवा नमुत्ते हदिसी नीतियत एंदिरी नीतियत तकन्ने नेतिव अपिट पेनवा तरुण कोटास नोएक तेंगवल गेवल वल्ट कडावेदिल गेवल गिनी तियनवा पहारदीम सिदु करनवा मिनी मेरूं सिदु करनवा देपल कोल्लकैम आदिय सिद्ध वेनवा पोलिसियेटात आरक्षक हमुदावटात सिद्ध वेनवा इतामत्म अकमेत्तें उवात एकेन मेतेक सिदु नोकलात इदिरियेदी इतामत्म अकमेत्तें उनात तदिन्म नीतिय क्रियात्मक करन्न सिद्ध वेनवा දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය පර්සි මහේන්ද්‍ර ගියේ හනුමා වගේ පර්සි මහේන්ද්‍ර ගියේ කොරහත් බිඳගෙන කොරහ බිඳින්නට පර්සි මහේන්ද්‍ර හරි දක්ෂයි යුද්ධ දිනපු තමුන්ගේම හමුදාපති සරත් ෆොන්සේකාට ජම්පරේ අඳලා යුද්ධ දිනපු ගෞරවේ කොරහ බිඳලා දැම්මා මෛත්‍රී එක්ක එකතු වෙලා දින 50 ආණ්ඩුවේ අගමැතිකම ගත්තේ ව්‍යවස්ථාව කියන කොරහ බිඳලා අන්තිමට නීතිය උත්තරීතර වුණ නිසා එදා රට බේරුණා දැන් ඊයේ පර්සි මහේන්ද්‍ර හනුමගේ තත්ත්වයට පත්
පත්ුණා රටක ගිනි නිවනුව වෙනුවට රටම ගිනි තියලා යන්න ගියා ගියා නෙමේ යව්වා හැබැයි ඔය ගියාට බලතණ්හාව නිසා ආයේ එන්න පුළුවන් පර්සි මහේන්ද්‍රට බලේ නැතුව ජීවත් වෙන්න බෑ ඒක හරියට මාළුවට ජලයේ නැතුව ජීවත් වෙන්න බෑ වගේ මේ හනුමා රටම ගිනි තිබ්බට ආදරණීය තරුණ තරුණියනි අපි නිවෙමු අපි නිවමු මේ ගිනි ගන්නෙ පර්සි මහේන්ද්‍රලාගේ හෝ නන්දසේන රාජපක්ෂලාගේ ධනය නෙවෙයි ඒ අය සොරාගත් ධනයක් වේ නම් ඒ ධනය මේ වෙලාවේ ඒ ඩොලර් කුට්ටි පිටින් ඇත්තේ උගන්ඩාවේ එහෙමත් නැත්නම් ශීෂෙල් වල විය යුතුයි ගිනි ගන්න ධනය යලි මුදල් බවට පත්වන්නේ නැහැ ඒ නිසා ගිනි තැබීමෙන් වලකින්නම අවශ්‍යයි නමුත් සටන අතහරින්නේ නැතුව දිනමු ඇත්තටම ඊයේ මොකද කළේ කියලා නිවැරදිව අධ්‍යයනය කරලා බලමු ඊයේ උදේ සිටම කිව්වේ මම ඉල්ලාස් වෙනවා කියලායි ඊට පෙර දින අටමස්ථානත් වැඳ පුදා ගත්තා අටමස්ථාන වැඳ පුදා ගන්න ගිය අගමැතිවරයෙකුට හූ කිව්ව පළමු අවස්ථාව ඒ හූ කිව්ව ජනතාව කිව්වේ යන්න කියලා මේ යන්න කියන්නේ අයියටයි මල්ලිටයි දෙන්නටම හොඳේ නන්දසේන ජනපති හා ගෙදර ගිය අගමැති පර්සි මහේන්ද්‍ර රයිගමියයි ගම්පලයයි වගේ ජාඩියට මූඩිය වගේ ඒකයි මේ දෙන්නටම යන්න කියන්නේ කොහොම නමුත් පර්සි මහේන්ද්‍රට බලේ නැතුව ඉන්න බෑ ඒ වගේමයි ඔහු වටා ඉන්න ජොනි බට්ටෝ ටිකටත් පර්සි මහේන්ද්‍රව ඕනේ යනවා වගේ පෙන්නලා යන්නේ නැතිව ඉන්න දහං ගැටයක් ගැහුවා රට වටෙම්ම චන්ඩින් එක්ක අහිංසක මිනිස්සු වත් ගෙනාවා සමහරු ආවේ ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා කියලා කළ තර්ජනය නිසායි බරපතලම ප්‍රශ්නේ සිරකරුවන් පිරිසක්ද රැගෙන ආ බවට වාර්තාවන තොරතුරුයි බන්ධනාගාරයකින් සිරකරුවන් රැගෙන ආවේ කෙසේද ඒ කොහෙන්ද ඊට අවසර දුන්නේ කවුද කියලා වහා සොයා බැලිය යුතුව තිබෙනවා අදහල නිලධාරීන්ව වහා අත්අඩංගුවට ගත යුතුයි දැන් අර්ලියගහ දන්සැලට පිටපලාත් වලින් පෞද්ගලික බස් රථ වලින් 3000ක් 5000ක් අතර පිරිසක් ගෙන්න ගත්තා මේ ගෙන්න ගත්ත අය අතර වැඩි පිරිසක් කුරුණෑගල පැත්තෙන් ආවා කියලා තමයි වාර්තා වුණේ අර්ලියගහ දන්සැලට එනකොට නම් අතේ පොළු මුගුරු තිබුණේ නැහැ ආවට පස්සේ තමයි වැඩි වැරදුනේ කවුරු හරි ගණන් හදාගන්න බැරි කෙනෙක් කිව්වා 69 ලක්ෂේම ඇවිත් කියලා ඉල්ලා අස්වීම පැත්තක තියලා මහරජාණන් මෙහෙම ඇහුවා දැන් ඔබෙන් අහනවා අපි දැන් මොකද කරන්න කියලා ඒ කියන්නේ අපි ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ ඔබ දන්නවා දේශපාලනේ මම හැමදාම හිටියේ රටේ පැත්තේ මේ අර්ලියගහ දන්සල වර්ග අඩි 5000ක් කියලා හිතමු එක වර්ග අඩියට එක ගානේ දැම්මත් 5000යි දාන්න පුළුවන් මම යන්නේ නැහැ මම ඉල්ලාස් වෙන්න ඕනේ නැහැ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියලා පප්පුවට ගහගෙන කැමර දෙන්න පටන් ගත්තා මම හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියලා මීට සතියකට පෙර ටෙලිවැකියෙන් අප කිව්වා පපුවට ගහගත්ත පමණින් පළමුව දෙවනුව තුන්වෙනුව මව්බිම කිව්ව පමණින් මේ උපන් බිමේ ගැලුම්කාරින් නෙවෙයි කියලා මේ අය කම්බ හොරු කියලා ඒක පිළිගන්නේ නැති පර්සි මහේන්ද්‍රන්ගේ ප්‍රාදේශීය චක්ගෝලීන් අර්ලිය ගහ දන්සලට එක්ුණේ ගෝටාගම සහ මයිනාගෝගම සමතලා කරන්න හිතාගෙනමයි දන්සලෙන් තමයි පොලු ලැබුණේ පොලු වර්ගෙන එලියට ආපු මැරේන් ආවේ දෙකට බෙදලා එක කණ්ඩායමක් මයිනා ගෝගමට ගියා අනිත් කණ්ඩායම ගෝටා ගෝගමට ගියා හට් කඩලා ගිනි තිබ්බා ගෝටා ගෝගමේ තිබුණු පුස්තකාලේ ඉඳලා ගිනි තිබ්බා ඒ වෙලාවේ වැඩි පිරිසක් ගෝටා ගෝගමේ හිටියේ නැහැ පොත් කියවපු නැති උන් පොත්වලට ගිනි තිබ්බා මෙතන උද්ඝෝෂණේ හරි සුන්දර එකක් වුණා සටන් පාට ගීත විරෝධාකල්ප ගීත නාට්‍ය නැටුම් බලිතොවිල් මීට පෙර දැකපු නැති සුන්දර උද්ඝෝෂණයකින් පිරුණු තැනක් සිංහල මුස්ලිම් දෙමළ මිනිසුන් අත්වැල් බැඳගත්තු
උද්ඝෝෂණයක් කතෝලික බෞද්ධ හින්දු අත්වැල් බැඳුණු හිත් බැඳුණු උද්ඝෝෂණයක් ඇති හැකි මිනිසුන් සේම නැති බැරි මිනිසුනුත් පාන් කාල දෙකට පළලා සීනි සම්බෝල ටිකක් දාගෙන ඇවිත් බෙදලා දුන්න තැනක් විශේෂයෙන් ගෝටාගෝ ගමට හැමදාම රාත්‍රියට විශාල පිරිසක් එක්ුණා Taman මුහුණ දෙන ආර්ථික පීඩනයේ මුදා හැරියේ ගෝටාගෝ ගමේදී ඒ විරෝධාකල්ප ගීතයකට අත්වැල් අල්ලමිනුයි මේ විදිහේ අරගලයක් අපේ ඉතිහාසයේ තිබුණෙම නැහැ තෙල් නැති විදුලිය නැති කන්න නැති ගෑස් නැති බෙහෙත් නැති පීඩනය ජනතාව ගාලු මෝදරදි මුදා හැරියේ ගීතෙන් නාට්‍යෙන් නමුත් පර්සි මහේන්ද්‍ර ඇතුළු මැර පිරිස ඊට මුදා හැරියේ පොළු මුගුරුගත් විරෝධයයි අවසානයේදී රටම ලේවිලක් වුණා අප මේ තරුණ අරගලයේ දුටුවේ තුන්වන විප්ලවය ලෙසයි එය ආයුධ නැති ප්‍රචණ්ඩත්වේ නැති සුන්දර උද්ඝෝෂණයක් අරගලයක් ලෙසයි ගෝටා ගෝගම ජාත්‍යන්තරය තුල පවා ප්‍රචාරය වුණේ නිරාය පාට පක්ෂ නැති මේ අපූර්ව විප්ලවයේ ගිනිබත් කිරීම තුළ රටම ගිනිබත් වුණා මේ විප්ලවයේ මූලික අරමුණ වුණේ අගමැතිටත් ජනපතිටත් යන්න කියපු එක ඒ නිසායි අප නිරන්තරයෙන්ම කිව්වේ නන්දසේනත් ෆේල් මහින්ද කොහොමත් ෆේල් කියලා දැන් ඇති ඔයාලා මේ හඬට කන් දීලා යන්න කියලා අප නිරන්තරයෙන් මතක් කළා රට අරාජික වෙනවා කිව්ව උන්දලට අප කිව්වේ මීට වඩා අරාජික වෙන්න තැනක් නැහැ දැන් යන්න කියලා අප දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් යන්න කියන වචනවල තේරුමත් දවසක් කියලා දුන්නා මහ බෞද්ධ නායකයා කියලා පපුවේ පච්ච කොටාගෙන හිටපු පර්සිට කිව්වා ඔයා බෞද්ධ නායකයෙකු නෙවෙයි කියලා මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකින් කිව්වේ දෙන්නටම යන්න කියලා සත්ත පහකට ගණන් ගත්තේ නැහැ අන්තිමට අපට බුදුබණ පවා මතක් කරන්න වුණා අත්හැරීම ගැන කෝ ඇහුවද ඒත් නැහැ තණ්හාය ජායති සෝකෝ කියලා ටෙලිවැකියෙකුත් ලිව්වා පව් ඇහුනේ නැහැ අන්තිමට පර්සි හනුමා ලෙස රටම ගිනි තියලා යන්න ගියේ රාජපක්ෂ පවුලේ උපදින්නට ඉන්න අයගේ අනාගතයටත් ගිනි තියලා ගියේ එහෙම තමන්ගේ මුණුපුරු මිනිබිරියන්ගේ අනාගතයටත් ගිනි තියපු එකම සීය ලෙස පර්සි මහේන්ද්‍ර ඔයාව ඉතිහාසගත වෙනවා දැන් ආපහු යමු මයිනගෝ ගමටයි ගෝටාගෝ ගමටයි නිරායුධ කොල්ල කෙල්ලන්ව බිම දාගෙන පොලු වලින් ගැහුවේ මේ පර්සිගේ බත් බැලෙන් ටික පොලිසිය සමහරුන් බේරගන්න හැදුවා උන්ගේ හිත් කතා කරන්න පටන් අරන් මේ ව්‍යසනයට ඉඩ දීපු කොළඹ පොලිස් ලොක්කා ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඕනේ මේ ගින්න පත්තු කළ පර්සි මහේන්ද්‍රන්ව එමත් නැත්නම් හිටපු අගමැති මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්නවා වගේම මේ පොලිස් ලොක්කන්වත් අත්අඩංගුවට ගන්න අත්‍යවශ්‍යයි ඔය පොලිස් ලොක්කන්ගේ නම්ගම් වාසගම් එකම ඉතාම ආසන්නේදී අප හෙලි කරන්නම් වීසා දෙන්න එපා කියලා ජාත්‍යන්තරයට කියන්නම් උන්ගේ දරුවන්ටවත් වීසා දෙන්න එපා කියලා අපට පිට රටවල් වලට කියන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ හමුදාවේ කොල්ල කෙල්ල ටික ශික්ෂණයක් ඇතුව හැසිරෙනවා හමුදාපති ශවේන්ද්‍රට මතක් කරන්නේ යුද්ධෙදී ඔබ දිනාගත් ගෞරවය නැති කරගන්න එපා මේ රාජපක්ෂ පවුල කියන්නේ මේ රාජ්‍ය නෙමෙයි මේ රාජපක්ෂ පවුලේ හත් අට දෙනා කියන්නේ මේ රට නෙමෙයි රාජපක්ෂ පවුල කියන්නේ උපරිමයෙන් තුන් දෙනෙක් හතර දෙනෙක් එහෙමත් නැත්නම් හයක් හතක් නමුත් මේ රාජ්‍ය ඇතුලේ 2 කෝටි 20 ලක්ෂයක් ජීවත් වෙනවා ඒ 2 කෝටි 20 ලක්ෂය ඇතුලේ ඔබේ හමුදා සෙබළුන්ගේ දරු පවුල් දෙමාපියන් ජීවත් වෙනවා ඒ නිසා ඒ අයගේ ගෞරවය ඔබ රැකගත යුතුමයි මේ ටික මොනවා කළත් අන්තිමට උගන්ඩාවට හරි ශීෂෙල් වලට හරි පැනලා යාවි පිලිපීනේ මාකෝස් ගියත් එහෙම තමයි ඒ නිසා වැරදි අනට උණ්ඩේ පත්තු කරන්න එපා කියලාත් අප ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේමයි මේ තරුණ අර්ගලයේ නිරත ඔබට අප නැවත නැවතත් මතක් කරන්නේ මේ ගිනි තබන්නේ ඔවුන්ගේ ධනය නොවන බවයි බැලූ බැල්මට කෝපය සාධාරණයි වෛරය සාධාරණයි ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ නමුත් මේ නිරායුධ නිසල නිස්කලංක අර්ගලය උණ්ඩේ දක්වා ගෙන ඒමේ බරපතල අවශ්‍යතාවක් මේ කණ්ඩායමට තිබුණා කියලා අප නිරන්තරයෙන්ම ඔබට මතක් කළා මතක ඇති කෙසේ හෝ අවසානයේ ගින්න පත්තු කරන්නට පර්සි මහේන්ද්‍රට හැකි වුණා නමුත් මේ ගින්න තව තවත් ඇවලුනොත් මේ රටේ ඉතුරු ටිකක් දැවිලා අළු වෙලා යාවේ එනිසා ආදරණීය තරුණ තරුණියනි අපි ගින්න නිවමු නීතිය ඇතුලේ මේ උන්දලට දඬුවම් හොයමු පළවෙනි වතාවට මේ රටේ ඉතිහාසයේ අලුතින් නීති පොත ලියමු ලියලා මේ සියලු දෙනාටම කූරු ගණන් කරන්න උළු ගණන් කරන්න මග පාදලා දෙමු කියලා මේ වෙලාවේ ඔබට ඉතාම ආදරයෙන් මතක් කරනවා
මේ තරුණ අර්ගලයේ ශිෂ්ට සම්පන්නයි කවුද නැ කියන්නේ තමන්ගේ තරුණ කොල්ල කෙල්ලන්ට බිම දාගෙන නෙලපු බිම දාගෙන ගහපු සත්තු වගේ මේ මිනිස්සුන්ව මේ කොල්ල කෙල්ල අතටපත් උනා නමුත් බලන්න කොහොමද සලකපු විදිහ කියලා මේ දරුවන්ට අධ්‍යාපනය දීපු ගුරුවරියක් මේ ගුරුවරියගේ ඉතිහාසයේ තියෙනවා වයඹදී දේශපාලන මැතිවරණයකදී කාන්තාවක් නිර්වත් කරපු ඉතිහාසයක් නමුත් කොල්ල කෙල්ල අඩුම ගානේ අතක් උස්සන්නවත් දුන්නේ නැහැ අවසානයේ කියන්න සිද්ධ වුණා Gota go home kiyala eka maru e thamai kaliyutu ekama de me tawat e jaatiyema pudgale me balannako me mahinda kahandagama mahinda kahandagama polu aragena taruna kollu kellanta neluwe gæhuwe namuth balanna antimata malut pipena vidihata thamai me taruna paramparawa adareen salakuwe enisa mataka thiyaganna me ahinsaka taruna kollu kellangwa tawat kulappu karannepa api me rate polisiye aadaraniya taruna taruneen gen trivida hamudave kollu kellan gen bohoma aadareen illenawa oy unda pattu karannepa අත්වැල් බැඳගෙන එකට එකතු වෙලා මේ රට හොරා කාපු කණ්ඩායමට හිරබත් කන්න සලස්සමු කූඩු කරමු ඔය උණ්ඩය ඔබේ කඳළු ගෑස් හරවන්න එපා මේ රටේ තරුණ තරුණියන්ගේ පැත්තට ඒ වගේමයි මේ රටේ තරුණ තරුණියන්ට අප නැවත ආදරයෙන් මතක් කරනවා වැඩිහිටියන්ට මතක් කරනවා ගිනි තියන්න එපා ගින්දර අතට ගත්තාම අපේ අතුත් පිච්චෙනවා එනිසා ගින්දර යාලගේ අතේ තියාගන්න ඉඩ දීලා අපි වතුර බවුසර් අරගෙන ඒ ගින්න නිවලා මේ රට ආපහු හරි පාරට ගමු ඉතිහාසයේ මේ රටේ අමරණීයම සටන්කරුවන් ඔබයි ඒ අමරණීය සටන්කරුවන්ගේ නම් රන් අකුරෙන් ලියන්න ඉඩ තියමු කළු පාට අකුරෙන් අපි මේ ජඩ මජර දේශපාලනඥින්ගේ නම් ටික කළු පාට අඟුරු කෑල්ලකින් ලියලා තියමු අවසානයේදී ඔය කොයි කාටත් එකක් කියන්න අවශ්‍යයි කවුරු හරි හිතනවා නම් උණ්ඩෙන් ජය ගන්න පුළුවන් තුවක්කුවෙන් ජය ගන්න පුළුවන් කියලා වැරදි උණ්ඩේ සහ තුවක්කුවට රටක ජනතාව හැමදාම යට කරන්න හෝ ڇප්ප කරන්න හෝ බැරි බව මතක තියාගන්න හොඳට මතක තියාගන්න පාලකීන් පැනලා යනවා අන්තිමට ඉතුරු වෙනවා ඔබ ඒ නිසා කරුණා කරලා නැවත වතාවක් මතක තියාගන්න 2.20 ලක්ෂයක් වෙච්ච අපේ රටේ ජනගහණයෙන් කෝටියක් නැකිට්ටොත් උණ්ඩ මදි කඳුළු ගෑස් මදි අද අවදි වෙලා තියෙන්නේ ඒ ජනතාවගේ අයිතියයි ඒ ජනතාවගේ හඬයි ඒ නිසා කරුණා කරලා සියලු දෙනාම තුවක්කු හකුල ගන්න මේ ප්‍රශ්නය ගැටලුව සාමකාමීව විසඳ ගන්න අප දැන් ඉන්නහාට ඔබට ගිය තැනකට යා යුතුව තිබෙනවා මතක තියාගන්න අර මැරියු අතට චණ්ඩි අතට පොළු දීපු උදවිය දැන් බොහෝ වෙලාවට රටෙන් පැනලා ගිහිල්ලා ඉවරයි විශේෂ ගුවන් යානාවලින් පැනලා ගිහිල්ලා ඉවරයි ඒ නිසා හමුදාවේ උසස් නිලධාරින්ටත් පොලිසිය උසස් නිලධාරින්ටත් මතක් කරනවා දැන් ආයේ තුවක්කු හරවන්න හදන්න එපා තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ පැත්තට එහෙම වුණොත් මේ රට ලේවිලක් වේවි ඔය උසස් නිලධාරින්ටත් උන් හිටි තැන් නැති වේවි ඒ නිසා අරගලයේ සාමකාමීව විසඳ ගන්න අවශ්‍ය කරන පාර හදමු සංසුන් වෙමු අරගලයේ ජයග්‍රහණයේ තෙක් අවසානයේ තෙක් අත්හරින්නේ නැතුව පවත්වගෙන යමු පර්සි මහේන්ද්‍රගේ මැරියෝ ටික ගිනි තිබ්බ ඒ අහිංසක ගෝටාගෝ ගම ආපහු හැදුනේ බොහොම පුංචි වෙලාවකින් මේ රටේ තරුණ අර්ගලය ආපහු ඔහොම ගිනිබත් කරලා නවත්තන්න බෑ කියන එක අද ඉන්න අයටත් හෙට එන්න ඉන්න අයටත් හරි අපූර්ව පාඩමක් ලෙස මතක තියාගන්න වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා එයද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ ප්‍රහාර තුලින් සොරකම් කිරීම ආදී දේවල් වලට යොමු වෙන අයත් ඒවල නායකත්වය ගන්නවා කියලා අපිට ආරංචි වෙනවා මේ తత్వය නෙමෙයි අපේ ඉලක්කයේ උනේ රට තුල දැන් මේ සිදුවේගෙන යන එක කවුරු කරනවද කියලා අපි දන්නේ නැහැ ඉතින් මේ වගේ අවස්ථාවල මේ පහර දීම් ආදී නතර කළ යුතුයි අපි ඊ타මාත්ම ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා මේ ලංකාවට ආදරය කරන සියලුම පුරවැසියන්ගේ අපේ සහෝදර පුරවැසියන්ගේ කරුණා කරලා මේ වගේ හැසිරීම සමග ඉදිරියට යන්න එපා
ප්‍රකෝපකාරී වෙන විදියට ප්‍රචණ්ඩත්වයට ඉඩ දීලා රට තුල අපි දිනා ගන්න හදන දේ මොට කරගන්න උත්සාහ කරන්න එපයි කියලා මම විශේෂයෙන්ම අපේ සහෝදර පුරවැසි ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. ආපදාසු භික්ඛවේ තාමෝ වේදිතබ්බෝ කියන බුදුවදන යලි යලිත් සිහිපත් කරවීමටයි අපි මේ අදහස් කරන්නේ. මෙවන් භීෂණයක් ඇති කලේ කවුද? සාමකාමී අරගලය කරගෙන යන අයට විරුද්ධ පාර්ශ්ව. ඔවුන්ට දැන් ඕනකම තියෙනවා ත්‍රස්තවාදයේ රට පුරා වපුරලා අර ජනතාවගේ සාමකාමී අරගලය නැති කරන්න. ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට රැවටෙන්න එපා. එනිසා ඉවසීමෙන් කටයුතු කරන්න, සාවධානව කටයුතු කරන්න, හරි වැරද්ද තේරුම් අරගෙන කටයුතු කරන්න, එකින එක එක්කෙනාගේ පෙළඹවීම් වලට උසිගැන්වීම් වලට යට වෙන්න එපා, පෙළඹෙන්න එපා. සාමය අඩවන ආකාරයේ හිංසාකාරී ක්‍රියාවන් යෙදෙන්න එපා. එක සතෙකුගේවත් ජීවිතය නැති කරන්න එපා. අපි කාටත් අයිති දේපළ මේ සමස්ත ජාතියටම අයිති දේපළ එක එක්කෙනා කොහොම අයිති කරගෙන හෝ කොයි තත්ත්වෙන් හිටියත් මේවා ජාතික වස්තුන් ජාතික දේපළ මේවා විනාශ කරන්න එපා අපි නැවත නැවතත් අවවාද කරනවා ඔබට ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ අද උදැසන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අර්ලිගහ මන්දිරෙන් හෙලිකොප්ටර් යානයකින් පලා ගොස් තිබෙනවා. මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. ඒ අනුව 2022 මැයි මාස 9 වන දින සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවටයි එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ. ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අද අලුයම පහට පමණ හෙලිකොප්ටර් යානයකින් අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයා ඇතුළු පිරිසක් මෙලෙස පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ මේ අතර රාජපක්ෂ පවුලේ සමාජිකයින් හෙලිකොප්ටර් යානයකට ඇතුල් වන ආකාරය දක්වන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අර්ලියගහ මන්දිරයෙන් පලා ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට ලද තොරතුරක් මත ජනතාව එම කඳවුර වටා එක්රොක් වෙමින් සිය විරෝධය පළ කළා. විශාල පිරිසක් එම ස්ථානයේ මහින්ද රාජපක්ෂට එරෙහිව විරෝධතාවයේ නිරත වුණා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දේශපාලකින් ඇතුළු ප්‍රබුන් මුහුදු මාර්ගයේ ඔස්සේ මෙරටින් පලා යන බවට ලද තොරතුරක් මත ත්‍රිකුණාමල ප්‍රදේශයේ දිවිවරයින් ඔවුන්ට පලා යාමට නොහැකි අයුරින් මුහුදු තීරය වටකලේ මේ ආකාරයටයි. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට රටින් පලා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදෙස් වෙබ් අඩවියකට පවසා තිබෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මෙවන විට මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ බහුලයේ සියලු දෙනා රටින් පලා යන බවට වන තොරතුරු සියල්ල අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. පවුලේ අය සමග ඔහු අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මෙවන විට හෙලිකල නොහැකි ආරක්ෂිත ස්ථානයක සිටින බවයි ඔහු වැඩිදුරටත් විදෙස් වෙබ් අඩවිය වෙත පවසා ඇත්තේ. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් නීතිඥවරුන් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙම යටතේ මා ඉහතේ සඳහන් කර පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මත තමයි මොවුන් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. ඒ අනුව මේ ප්‍රහාරයේ වගඋත්තරකරුවන් සියලු දෙනාටම නඩු පැවරිය යුතුයි. එනිසා අපි පොලිස් ප්‍රතිවරයෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය වෙන්ඩ ඉඩ ඇරලා බලාගෙන හිටපු ඒ පොලිස් නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ රටේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රහිටපු අග්‍රාමාත්‍යවරයා මෙහි සැලසුම් කරුවෙක් ආතරාණවල දුර්චෝදනා වැඩතේ ඔහු අත්අඩංගුවට ගැටියුතු. ඉතින් මහින්ද රාජපක්ෂ මේ වෙනකොට හොරෙන් පැනලා ගිහින් තිබෙනවා. දැනට තිරිකුණාමලේ නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ සිටිනවා කියලා තොරතුරු ලැබෙන්නේ. මා විශ්වාස කරන ඔහු බෝට්ටුවකින් පැනලා යයි. ඒ නිසා ඒ වැළැක්වීමට ගැටියුතු පියවර සියල්ල ගැටියුතු තිබෙනවා.
ගාලු බොදුර නිර්පාක්ෂික අරගලයට මහින්ද හිතවාදී මැරවරීන් පහර දීමත් සමග රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වුණා. කුපිත වූ ජනතාව රජයේ මැති ඇමතිවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලකණින්ගේ නිවාස සහ දේපළවලට පහර දුන්නා. ගාලු මොදුර ගෝඨාගෝගම සාමකාමී විරෝධතාවය මාසයක කාලයක් පැවැත්ුණා. අරලියගහ මන්දිරයේ දිරිපිට පැවති මයිනාගෝගම විරෝධතාවයේද අඩ මාසක් පුරා ඊටම සාමකාමී අයුරින් පැවැත්ුණේ. ඊයේ අරලියගහ මන්දිරයට රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ හෙංචයියන් වගේම පහක්ෂිකයින් රුපියල් 7වලට බත් පැකට් වලට මත් වතුරට යටවේ මෙම සාමකාමී විරෝධතාවයන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. සාමකාමී අරගල කරුවන්ට සිත් පිත් නොමැතිව පහර දෙමින් ඔලු පලා දමමින් ඊට නායකත්වය ලබා දුන් දේශපාලන මැති ඇමතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලච්චින් රැසකගේ නිවාස දේපළ සහ ව්‍යාපාරික ස්ථාන සහ කාර්යාලත් ජනතාව ගිනි තබා විනාශ කළා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල වුණා. ඔහුගේ නිවස ගිනිබත් වී සම්පූර්ණයෙන් විනාශ වූ අතර ඒ පිළිබඳව Facebook සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ යලි දිවි ඇතිතුරා කිසි දිනක දේශපාලනයට පැමිණෙන්නේ නැති බවයි. මාකුඹුර අධිවේගී මාර්ග පියුසුමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා ගමන්ගත් මෝටර රථයට ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයේ හමුවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා සහ ඔහුගේ රියදුරු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙල්ගම් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලේ දෙඩි සත්කාර ඒකකයටයි යොමු කර තිබෙන්නේ. රජයේ මැති අමතරුන්ට දේශපාලනඥයින්ට සහ මෙරට ප්‍රභූන්ට උපදෙස් ලබා දෙමින් ආශිර්වාද කරන බව පැවසෙන ජානක්කාගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පූජා කටයුතු කළ ස්ථානයට මෙන්ම හෝටලයකටද ජනතාව ප්‍රහාරයක් එල්ල කළා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රට තුල ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පරිගැණීමේ ක්‍රියා නවත්වා සංසුන්ව සිටින ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. විවස්ථාපිත ජනවර්ම තුල සහ ආර්ථික අර්බුදයේ විසඳීම සඳහා සම්මුතිය තුලින් දේශපාලන ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද ප්‍රහාරයක් එල්ල වුණා. ඒ කොල්ලුපිටිය පෙරහර මාවතේදී. මේ අතර පොදුජන පෙරමුණ පාක්ෂිකයන් ඇතුළු මෙරවරින් පිරිසක් ඊයේ ගෝඨා ගෝගමට පහරදී එහි දේපළ විනාශ කළද තරුණින් සමගිව එක්ව යලි ගෝඨා ගෝගම නිර්මාණය කළා. අද එම විරෝධතාවය ක්‍රියාත්මක වන්නේ 32 වන දිනටයි. අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොදුජන පෙරමුණේ පාක්ෂිකින් ගෝඨාගෝගම සාමකාමී අරගලයට ඊයේ පහර දී විනාශ කළා. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුබැස්සේ නැති තරුණයින් සිය සවිය සහ ආත්ම විශ්වාසය යලි ලොවහමුවේ ප්‍රකට කළා. ඒ කිසිඳු ජාති ආගම් පක්ෂ කුල බෙදයක් නැතිව සීළු තරුණින් එකට එක්ව විනාශ කර දැමූ ගෝඨාගෝගම පැය කිහිපයක් තුල යලි ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි. මේ ඊයේ ප්‍රහාරයෙන් පසු ගෝඨාගෝගම මහසෙනකකින් පිරිකොස් තිබූ ආකාරයයි. බන්ධනාගාර කොමසාරි සරෝද කරේ අපි කියන අත්ත වැරදි පරම්පරාවක් එක්ක කියලා දැනගෙන හිටියේ නෑ සහෝදරවරුනි මං හිතන්නේ අද ගෝඨාගෝ හැංගිමුත්තන් ගෙදර ලෙසින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නව අට්ටාලයක් ඉදිකර තිබුණේ මේ ආකාරයෙන් අද මෙම නිර්පාක්ෂික අරගලයේ 32 වන දිනයයි මේ අතර ඊයේ දින ඇති වූ මෙම ගැටුම්කාරී සිදුවීමට අදාළව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අද නියෝග කළා. පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන්ට ඊට පහසුවෙන් අරගල භූමියට ඒමට ඉඩ සලසා තිබෙන අයුරු දැක්වෙන ජංග මුදුර කතනකින් ලබාගත් දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. මේ අතර අද පස්වරුවේ කොල්ලුපිටිය නවම් මාවතේදී බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රහාරයක් එල්ල වුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්ථානයෙන් බේරාගෙන රැගෙන යාම සඳහා ආරක්ෂක අංශ අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබුණා. ප්‍රහාරය වළක්වා ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අරගල භූමියට අද එක් වූ නීතිඥවරුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂටත් ඒ අවස්ථාවේදී මේ පෙරිස කුපිත ගන්නවලා ප්‍රකෝප ගන්නවලා ඔවුන්ව මෙතෙන්ට එවන්න ක්‍රියා කරපු ජොන්ස්ටන් ප්‍රනාන්දුටත් දේශබන්දු තෙන්නකෝන් කියන නිලධාරියටත් එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පියවර නොගත හොත් ඔවුන් සම්බන්ධයෙන් නඩු පැවරීමේ ක්‍රියාමාර්ගය කෙසේ කළ යුතුද යන්න පිළිබඳව අපි මේ වෙනුවට සාකච්ඡා කරමින් ඉන්නවා.
व्रत्कम प्रादेशी सभा सभापति वरागे दिवस असल अद रात्रिये वेडी तेबीमक सिदुवति वेनवा इन पुद्गलिन सिउदेनकु तुवाल लबा रोहाल गत कर ऐति बवाई वार्ता वन्ने मे अतर अंगुडे प्रदेशी सिदुवु वेडी तेबीमकिन एक पुद्गलेकु तुवाल लबा ऐति बव वार्ता वनवा अरलियगा मंदिरिन पेमिनि पिरिस व्रटतुल ऐतिकल कैलेबिलि तत्वे हेतुवेन मियगिय गणन अट देनकु दक्वा इहल गोस तिबनवा सामकामी अरगलियट आंडवे हेंचायान एलकल म्लेच्च प्रहारे मेवन विट जात्यांतरे वगेम विविध पार्श्वयान दैडी पिलुकुलें युद्धव हेला दकिमिन सिटिनवा सामकामीव सिटी अरगल करवांट प्रहार एलकिरीमात समक व्रटपुरा जनताव सिय विरोधे पलकिरीमट कटियुतु कला दिवैनपुरा ऐतिवू नोसंसुनकारी तत्वयान हेतुवेन मियगिय पुद्गलिन संख्याव अटक एलेस मियगिय पुद्गलिन अतर पार्लिमेंतु मंत्रीवरयेकु मेन्म प्रादेशिक सभा सभापतिवरयेकुद सिटिनवा मियगिय एक्कायकु वन्ने निट्टंबू प्रदेशी सिदुवू वेडितेबीमेन मियगिय श्रीलंका पोदुजन पेरमुने पोलोन्नरुव दिस्त्रिक पार्लिमेंतु मंत्री अमरकीर्ति अतुकोरले महताई एम वेडितेबीमेन मंत्रीवरयागे आरक्षक निलधारियाद मियगिय अनिक पुद्गलिया इमदुव प्रादेशिक सभावे सभापति सरत कुमार महताई सभापतिवरयागे निवसट एल्लवू प्रहारयकिन अनतुरु ऐतिवू हृदयाबाधयकिन पसुवाय ओहु मियगिय मीट अमतरव आरक्षकांश निलधारियन देदेनेकुद मिय गोस तिबेनवा सामान्य वेसियन किहिप देनेकुद ऐतिवू नोसंसुनकारी तत्वयन हेतुवेन मियगिय अतर गालु मोदुर अरगल भूमियेदी पुद्गलेकु हृदयाबाधयकिन मियगिय मे अतर ऐतिवू नोसंसुनकारी तत्वयन हेतुवेन तुवाल लबू संख्याव 300कट अधिकयि ए अतरिन 224 देनेकु कोलंब जातिक रोहले प्रतिकार लबनवा इन पुद्गलिन पस देनेकु मेवन विट दडि सत्कारयकगे प्रतिकार ලැබෙමින් සිටින බවයි වාර්තා වන්නේ මේ අතර බස් රථ ඇතුළු රථ වාහන කොළඹ නගරයේ ගිනි තබා තිබෙන අයුරු දක්නට ලැබුණා මේ සියලු බස් රථ පිටපළාත්වල සිට පැමිණි පෞද්ගලික බස් රථ බව ඉතා පැහැදිලි විවිධ ප්‍රදේශවලදී කුපිත වූ ජනතාව මේ පෞද්ගලික බස් රථ පෙරලා ගිනි තබා තිබෙනවා කාමීව අරගලයේ නිරත වූ තරුණ පිරිසට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුටත් ගැළවීමක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මාධ්‍ය වෙත අදහස් පළ කරමි. ඊයේ දිනේ රාජපක්ෂ ත්‍රස්තවාදය රාජපක්ෂ ම්ලේච්ඡත්වයේ තුලින් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරපු මේ රටේ තරුණ පරම්පරාවට මරු පහරක් එල්ලුවා. එම රාජපක්ෂ ම්ලේච්ඡත්වයට රාජපක්ෂ ත්‍රස්තවාදයට මුල් වූ සියලුම දෙනා නීති අහමුවට ගෙනීම සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු කළා. අපේ රටේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වලදී ප්‍රචණ්ඩත්වය නිසා රට ආපස්සට ගිහිලා තිබෙනවා. රට විනාශමුඛය කරා ගිහිලා තිබෙනවා. අද දින අපේ වගකීම අපේ යුතුකම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ශිෂ්ට සම්පන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකර ප්‍රචණ්ඩත්වයට යොමු වන එක. ගිනිබත් කිරීම වලට වාහන පුරුස්සන්ට ව්‍යාපාරික ස්ථාන විනාශ කරන්නට ජීවිත හානි කරන්නට ඒ ම්ලේච්ඡත්වයට කවුරුත් යොමු වෙන්නේ නැහැ. රාජපක්ෂ ත්‍රස්තවාදයම ක්‍රියාත්මක කරන්නට තමුන්නාසලා කටයුතු කරන්න එපා. මේ රට විනාශ මුඛයෙන් ගලවා ප්‍රචණ්ඩත්වයට කිසිසේත් යොමු නොවන්න.
සැලසුම් සහගත ලෙස සමකාමී උද්ඝෝෂකීන්ට එල්ල කළ බැර ප්‍රහාරයට සම්බන්ධ මහින්ද රාජපක්ෂතුළු සියලු දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි ආරක්ෂක අංශවලට බල කරලා කියනවා මෙතන ඉතා පැහැදිලි ගත්තොත් අයුතු ජනරාශියක් තිබ්බා ප්‍රහාරයක් සැලසුම් කරලා තියෙනවා ප්‍රහාරයක් සඳහා වෙච්ච උපකරණ අවියවුද තියෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච හැම කෙනාමත් මේ ප්‍රහාරයේ පාඩ බැලලා මේවපු හිටපු ඇමතිවරු ඒ වගේම මේ ප්‍රහාරයේ අරලීගා මන්ත්‍රී සිර සැලසුම් කරපු හිටපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන ඕනකම තියෙනවා දැන් මහින්ද රාජපක්ෂට වෙලා තියෙන මොකද්ද දැන් අඩු ගානේ අගමැතිකමෙන් අයින් වෙලා ගෙදර ඉන්න බෑනේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන රටේ තියෙන මිනිසුන්ගේ තියෙන විරෝධය කොතරම්ද කියලා. දැන් ජයග්‍රහණ ගොඩක් අපි අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න වෙච්ච එකත් ලොකු ජයග්‍රහණයක්. ඊට කලින් බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකම දාලා යන්න වෙච්ච එක ජයග්‍රහණයක්. ජනාධිපතිට ඇමති මණ්ඩලයේ බොරුවට හරි අයින් කරන්න වෙච්ච එක ජයග්‍රහණයක්. අපි දන්න මේ ප්‍රශ්න වලට කෝටාවේ දන්න එකම උත්තරේ හමුදා උත්තරනේ. එතකොට ඒ වගේ උත්තරයකට අවශ්‍ය කරන වටපිටාව අපි හදා දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රචණ්ඩකාරීත්වයේ වැඩි වුණොත් වෙන දේ තමයි ඒගොල්ලන්ට හමුදාමය මැදිහත් වීමක් කරන්න රාජ්‍ය මර්ධනයේ මුදා හරින්න. ඒ පැත්තේ ප්‍රචණ්ඩකාරීත්වයේ ගේන්න තරකානුකූල වටපිටාවක් හදන නිසා අපි ඊටමත් ඕන කමින් අපේ රටේ ජනතාවන් ඉල්ලා සිටිනෝ මේ වෙලාවේ බුද්ධියෙන් වැඩ කරන්න. හැංගීම් වලින් වැඩ කරන්න. මේ සරණ දිනන්න බෑ හැංගීම් වලින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.